විමුක්තිහැරිය ඇදස බැලුවේ ආඩම්බරකමයි. තෝ හිතුව මට පාර මතක නෑ කියලා නේද? තමා සිතුවේ හු දන්නේ කෙසේද? වාෂා පුදුමින් සිනාසුණයි. ඇත්ත කියපන්, ඒක නේද හිතුවේ? මං එහෙම හිතුවයි කියලා අයියා දන්නේ කොහොමද? උඹගෙන මං දන්නේ නැද්ද? ඇගේ පපුව මොහොතකට උණු වියේ. කවුද දන්නේ අවුරුදු ගාණක් ඔස්ට්‍රේලියාවේ හිටපු විමුක්ති අයියට රත්නපුරේ දුප්පත් නාලින් නැන්දගේ ගෙවල් මතකයි කියලා. ඒ ටික කියද්දී ඇගේ කටහඬ පුරුල්ලියේ. මට මේ ගේ විතරක් නෙමේ බබා, මේ විහාර ලේන් එක විතරක් නෙමේ, ඊට වඩා ගොඩක් දේවල් මතකයි. මගේ මතකේ හරිනම් අන්තිම බාරට මම බබාලාගේ ගෙදර ඇවිත් කෑවේ කිරිකොස් හොයලා ඉස්ස හොයලා කතුරු මුඟුරුන් ගා මැල්ලුම් හදලා කරෝල තෙල් දාලා බත්. හරිද? ඇය උදෙස බලා සිටිදී දෙන්නතන කඳුළු නැගිනි. පත් කාලි ඉවරෙලා මොනවද උනේ? ඈසුවයි. මෙච්චරම උසමහත නැති පොඩි කෙල්ලෙක් මංගාවට වෙලා මට අඹ කප කප දුන්නා. මතක හැටියට මම අඹගෙඩි හත අටක්ම කෑවා. වර්ෂාගේ කඳුළු බිම වැටුනේ. ඒත් ඇයි මේ බබා? මං හිතුවා ඒව මතක තියන් ඉන්නේ මං විතරයි කියලා. මතක තියන් උනා විතරක් නෙමේ බබා, ඒව මං පිටරට හිටි අවුරුදු දෙකේ වමාර වමාර රසත් ඉඳා. විමුති ඉතාම පැහැදිලිව වාහනේ මිදුලේ සේපාලික ගහයට නැවැත්තුවේ. අනේ අයියා තෙමෙන්න එපා, ඉන්න මං දුවලගෙන් කුඩේ අරන් එන්න. වර්ෂා බහින්නට ඇදුවායි. විමුතියගේ අතින් අල්ලා ගත්තේ. මං විතරක් නොතමී ගියාම හරිද? පිටිපස්සේ කුඩේ තියෙනවා. විමුති වාහනේ පිටිපසෝ කුඩේගෙන ඊහෙලාගෙන බැස්සේ. ඔහු අනෙක් පසින් පැමිණ වර්ෂාව කුඩ සෙවන්න ගත්තේ ඇගේ බදින්ද අල්ලාගෙන. කුඩේ යටින් එන වෙලදෙස ප්‍රියංගදා බලාවුනේ ආශාවත් සතුටත් දුකත් එකට මුසුම හැංගීමෙනි. ඇයට සතුටක් දැනන්නේ මෙවැනි අපූර්ව යෝලක් දැක් ගැනීම අහම්බයන් නිසායි. ඇයට පෙළලා දුකක් දැනන්නේ මේ සතුට සදාකාලික සතුටක් නොවන නිසායි. මේ තිදෙනාට මේ ආත්මේ එක කුඩ සෙවනකින් යාමට දෛවයේ වරන් දී නැත. ඕතම් බඳවට සුරත් දමාගෙන තමාව කුඩේ යටින් එකගෙන යද්දී වර්ෂාට ඉහිලුන් දුන්නේ නැත. තමාව කිසිවක මෙසේ එකගෙන ගොස් නැත. මං ඒ තිතුව දෙන්නත් එක්ක වෙන කොහෙවත් ගියාද කියලා ප්‍රියංගදා විමුක්ති අතින් තෙත කුඩිය ගනිමින් කීවායි. වෙන කොහේ යන්නද? වාෂා තොල්පට තද කරමින් කීවායි. නෑ ඉතින් වැස්සනේ. පුදුම වැස්සන්නම් තමා. ඔබ ඇවිත් ගොඩක් වෙලාද? විමුක්ති ගෙට කොට වී කුඩා නිවස දෙස බලාගත්තනම් බලා ඔන්නේ. ඒ දෙස බලා සිටිද්දී ඇයට සීවී අතීතේ. වාෂා විමුක්ති ළඟම සිටගෙන ඔහුගේ මූණ වෙත නිත්තුමාගෙන උන්නාය. හැමදේම අන්තිම පාරට දැක්ක වගේමයි. ඔහු සීනෙන් මෙන් එසේ කීමේ වාෂා නාලනි තෙකට ඉඳගත් ඡායාරූපය අසලට ගොස් ඒ සුරතට ගත්තේ. ඔහුගේ හදවත ඇතුළාන්තයෙන් ආ දුකක් පපෝ සිරගල ඉබේටමේ. ඔහුගේ දුව ඔයාටත් වඩා ආදරෙන් බලාගන්න මං හරි ආසයි පොඩි නැන්දි. ඔහු සිතින් එසේ කීවේ. අම්මා හිටියනම් අද අයව ආදරෙන් පිළිගනේ. ෂුවර් එකටම අම්මට ඇඬේ. පින්තූරෙන් net විතර ගත් විමුති වාෂා දෙස බැලුවේ. ඔහා දඬනවනේ බබා. ඉඳගන්න අයියේ. වාෂා දිනෙත් පිසලමින් කීවාය. ඔහු ඉඳගත්තේ නැත. ඇස්සමක් ගේපුරා ඇවිද්දී අනාගතයේ යම් දවසක මේ කෙල්ලට මේ නිවසේ තනියම ජීවත් වෙන්නට වුවොත් ඒ ජීවිතයට කොතරම් පාළුවක් දැන්නු ඇද්ද? විමුති වාෂාගේ කුඩා නිදන කාමරයට එවෙමින් සිටියේ එයයි. මං උණුවතුර ටිකක් ගේන්නද මූණවද ගන්න? අයියා ටිකක් ඇලවෙලා ඉන්න. ඩ්‍රයිව් කරලා මහන්සියනේ. මහන්සියට නම් නෙමෙයි, ඔයාගේ ඇඳේ ටිකක් ඉන්න ආසයි. ඔහු කියන්නේ මෙවැනිම කතාවයි. වාෂාව තම සයනේ හරහාට වැටී සිටින මොහොතක් බලා උන්නාය. දසමා යෝධයෙකු තම කාමරයට වැඩියා බඳු මහා හැඟීමක් ඇයට දැන්නේ. ප්‍රියංගදා උන්නේ කුස්සිය උයමිනි. කුස්සියට ආ වාෂා දෙස ප්‍රියංගදා මොහොතක් බලා උන්නේ කතා බහකින් තොරවය. වාෂා මේ ගමන පුරාම පපුවට ආ බර ප්‍රියංගදා ඉදිරිපිටදී එක සුසුමකින් පිට කළාය. එහෙත් පපුව නම් සැහැල්ලුවේ නැත. ඇයි උඹ හූල්ලන්නේ? හූල්ලන්න කාරණාවක් තිබෙන බව ප්‍රියංගදා දනි. තමා දන්න හඳුන් වාෂා නම් මිතුරිට මේ තරම් බර පපුවේ තබාගෙන සිටිනු නායක. අනේ මන්ද කෙල්ලේ. ප්‍රියංගදා පෙමින ඇගේ අතකින් අල්ලා ගත්තාය. හිත හරි බරයි නේද? ඔහුයයි කියන්නේ මේ වාෂා හිස්සැලුවාය. සැහැල්ලු කරගන්න බෑ. ඒක සැහැල්ලු කරන්න ගියොත් මේ වගේ වැස්සක් පපුවෙන් කණන් වැටේ. ඒ බර මගේ පපුවෙම තිබ්බදින්. මොනවද එද්දි උනේ? ප්‍රියංගදා මේ ප්‍රශ්නේ අසනා බව වාෂා දනී. ඇයට සිනාගියේ තේ නිසායි. මොනවත් නොවන එක හොඳයි ප්‍රියා. මේ මහර මේ වැස්සේ මොනවත් උනේ නැහැ. මොනවත්ම. වාෂා නිහඬවම විඹ බලාගෙන උන්නාය. ඔබ මොනවද උයන්නේ? විමුති අයියා තිනවා කියලා මං දන්න නිසා ටිකක් හොඳට ඉව්වා. ඔක්කොම බඩු ගේන්න උනා. වැඩි නම් හැදුවේ නෑ කෙල්ලේ. චිකන් ටිකක් ඔයලා අල බැඳමක් හදලා පරිප්පු කාරියක් හැදුවා. උඹලා ආවේ මං සලාදයක් හදා දෙන්නකොට. උඹ පව්. මගේ යුතුයකමනේ. වාෂා විමුක්තිට මෝන සෝදානන්ද වතුර ටිකක් ලිප තැබුවාය. දැන් මම කෑම අරින්න ඕනේ නෑ නේද? තව බත ලිපේ. දවල්ටත් කාලා නැතුව ඉන්නේ. වාෂා කුස්සියේ ලතේදී ප්‍රියංගද ඇගේ අතකින් අල්ලා ගත්තාය. උඹ හදන්නේ මේ කොල්ලෝ මේ මාරය ආයෙත් කොළඹ යවන්නද? උඹ කියන්නේ මට තියාගන්න කියලාද? වාෂා ඇසේ අසර නොවේ. මේ ප්‍රශ්නෙම ඇගින් ඇසුවා නම් හදවත කියන්නේ අදරය පමණක් නොව ජීවිතේ එළඹෙන හැම රැයකම ඔහු ළඟ තබා ගන්නා ලෙසේ. වැස්ස පාරල් ඉස්සනවා ඊට තනියම. අදරය විතරක් මන් තියාගන්නේ කොහොමද?
තියාගන්න ඕන නම් ජීවිතේ පුරාවටම නේද? ඇය සිනාසුණයි. ඒ සිනාව ඇඳීමකට සමානයි. පව් කියලා හිතෙනවා. වාෂා ප්‍රියංගදාට ඊරිදා මොරගඩ නිවසේ ඇති වෙන තත්ත්වය පැහැදුවායි. මං කොහොමද ගින්දර පවුවට ගන්නෙ? දෙයක් සිද්ධ වුණාට පස්සේ මං තනියම විඳවන්නේ කොහොමද? මා ජීවත් වෙන්නේ පුදුම අමාරුවකින් කෙල්ලේ. ප්‍රියංගදා මිතුරගේ අතකින් අල්ලා පිළිමැද්දායි. මට තේරෙනවා. ටිකක් ඉඳලා කෑම ටිකක් කන්න දීලා හරිමු. ඔව් මාමලත් නැත්තම් සැක හිතයි. මාත් ගෙදර නෑ. එයත් ගෙදර නෑ. හැබැයි කොල්ලව යවලා පස්සේ රෑ පුරා හොල්ල හොල්ල ඉන්න බෑ. කොහොමද වන්නේ ඒ ටිකේ? අපරිමතු ආදරයේ උරුමේ එනම් එය බාරගන්න හැර කුමක් කරන්නද? මට මගේ තනිකම හොඳයි කෙල්ලේ. පපඩම් ටිකකුත් බැද්දනම් හරි. මං හදන්නම්. ඔබ ඵලයන්. වර්ෂාවනේ ඇතුළන්තයෙන් විවුලම්නි. අසාමාන්‍ය දිදෙලිමක් ඇගේ පපුවේ හටගි නැත. ඒ බියක් නොවේ. සතපා ගන්නට නොවේ නම් සනසා ගන්නට හදවත රියක් නො කල ඇති වෙන සරල අසහනයයි. වර්ෂා ඔහුට මූණ සෝදා ගන්නට උණුතර නාන කාමරේ තබා කාමරට එබුණායේ. ඔහු ඇඳේ තම කොට්ටේ බදාගෙන ඇස් පියාගෙන සින්න දකිද්දි වර්ෂාට දරා ගන්නට පවා බැරි විය. ඇය සෙමෙන් සෙමෙන් ගොස් ඇඳ මත ඉඳගත්තේ හාත්පස පරිසරයේ පුරා වර්ෂාව ඇදහැල්ලෙන හඬද අසාගෙන මිය. ඇය තවත් මොහොතක් ඔහු දෙස බලා වුණාය. ඊටත් පසු ඇය ඔහුගේ හිසට අතගෙන ගියාය. ඊටත් පසු ඒ අතැඟිලි ඒ ගත පුරා මුඩුව කවාකාරව දුවා නැටුවේ. මෙවා මේ ලෙස සිදුවන්නේ ඇයිදයි මේ මොහොතේදී ඇය තම හදවතින් ඇසුවේ නැත. ජීවිතේ කවර හෝ මොහොතක සියල්ල යටපත් කරගෙන හැඟීම් මතුවේ. අයියේ ඒ හඬ ගොරෝදයක් විය. දොයිමතද යලිත් ඇය ඇසුවාය. ඔහු දෙනෙත් එරි එවිටේ. ඇය සුන්දර සිනාසුණාය. ඔහුගේ සිනාව තම ආත්මයෙන්ම රසවින්දේ. මේ මදහස හදවතේ කීප පොලක් පසාරු කර දැන් අවසානය. මං යන්න මොනේද බබා? යුවතියගේ දෙතොල දරින් මදහස ඉවත් විය. ඊට සමාන්තරව ඒ දැස් තෙමී ගියේ. නොගියොත් ප්‍රශ්න නේද? බබාට මං ඉන්නේක ප්‍රශ්නයක්ද? ඇයි නැතයි කියන්නට මේ හිස වෙනවායි. පොඩ්ඩක් මගේ ඇඳේ ඇලවිලා හිටියනේ මට ඒ ඇති. ඉන් යාටයි කිසිවක් කිවේ නැත. ඔහුගේ හිස මත තිබුවා ඇගේ අත සෙමින් සෙමින් බිමට වැටුනි. ඔහේ නැවතගෙන තම හිස මත තබා ගත්තේ. ඇයට සිනාගී ඉබේටමයි. අද බලෙන් මරන් තියාගත්තර හිරානිද්දර මේ අත අයින් කරන්න වෙනවනේ රත්තරන්. ඒ ටිකයි සිතුවා පමණි. කීවේ නැත. විමුක්ති නැගිට්ටි ඇගේ දැස් දෙසම බලාගෙන ඔහුට ඒව දැඩිව වෙනදගෙන මේ යහනේ සැතපෙන්නට සිටි. ඒත් යුවතියකට ඒ ටික කරන්නට ප්‍රථම සෑහෙන සිටිය යුතුය. ඇගේ බඳ වටා ගැටෙන්නට ගිය සුරත ඔහු ඒ හිස මත තබා අත ගෑවේ. මං යනවා බබා. යන්නම ඕනිදයි කියා දැන් අසන්නට හිතෙන්නේ ඇයට. ඇයේ හැඟීම් අමාරුවෙන් මැඩගත්තාය. හදවත සමක් කරන මේ භයානක ගණදුනේ කෙලවර කුමක් විය හැකිද? අයියා හිතන්නේ මං අයියාව එලවනවා කියලාද? ඇසුවේ දුකිනි. ඔහු දීනියක් දැස බලා සින්නා තාත්තා කෙනෙකු මෙන් බලා උන්නේ. මං එහෙම හිතනයි කියලා වා හිතනවද? ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණේ ප්‍රශ්නයකින්මයි. නැහැ. තේරුම් ගැනීම යනු එයයි. උණු වතුර ටික ඇල්ලෙනවා අයං. ඇයි ඉස්සර වායි? ඔය ඇගේ පිටිපසින් නාන කාමරයට ගියේ. වාෂා උණු වතුරත් ඇල් වතුරත් කවලම් කර මූණ සෝදන්නට ඔහුට ඉඩදී අල්මාරිය දමා තිබූ අලුත්ම තුවාය කරේ දමාගෙන දුරකඩට ළඟ බලා උන්නාය. මට චූවරයි. ඔහුගේ කුඩා දරුවෙකු මිනි. ඉතින් දාන්න. විමුති කලිසම ගලවන්නට යද්දී වාෂා සිනාසී අහක බලාගත්තාය. දැන් හරි. වාෂා දෙතුල්පට තද කරගෙන හැරුණාය. උණු වතුර ටිකකින් මූණ හොදගත්තම හරි සනීපයි නේද? ඉස්සර මං රැහැට ඇල් වතුරෙන් ඇඟ සෝදනවා. සීතලෙ ගැහෙනවා. ඇයි ඔහුගේ දෑතර තුවායේදී බලා උන්නේ? පිරිමිකගේ ජීවිතයේ වටේ මෙසේ තමයි ඇලිමින් ගැලමින් යන්නේ කවරනම් දුකක්ද? ප්‍රියංගදා කුස්සේ කෑම ටිකක් හදලා දවල් ඉඳලා බඩගින්නේ. බත් කටක් කමු යන්. කන්න කම්මැලි. ඔහුගේ ආසාව තිබුණේ ඇලවා කවා ගන්නට. ඇයි බැව් දැන උන්නාය. මං කවන්නද? ඒ සිනා වාෂා එකතු කරගත්තාය. සමහරට අනාගතයේ උදාන පාළු දවස්වලදී මේ සිනා මීට වඩා මතක් වෙනු ඇත. මං කෝපි ටිකකුත් හදන්නම් අයියේ. ඉස්සල බත් ටික ගන්න. ප්‍රියංගදා කැම්මැසි අසලට පැමිණ කීවාය. කෙල්ල දෙන්නේ මේ ගෙදර තනියම ඉන්නේ කොහමද? ජීවිතෙන් දෙදෙනා මුහුණට මුහුණ බලාගත් ඔය. අපිට ඒක පුරුදුයි අයියේ. අම්මයි මායි ජීවිත කාලෙ මේ ගෙදර තනියම හිටියේ. තනිකමට හිත පුරුදු කරගැනීම අමාරුයි. ඒ කටුක වේදනාවකි. ඒත් එසේ කරන්නට හිත පුරුදු කරගත් පසු ප්‍රශ්නයක් නැත. වාෂාට බියසතුනේ එසේ තනිකමට පව පුරුදු කළ සිත දැන් වාරු නැති වී තිබීම ගැන. ඔහු බලා උන්නේ ඇය අන්න ආයුරියේ. පුටු ඇය පැත්තට හරවාගෙන කල්පනාබරව උන් විමුතිරි හිතන්නට බොහෝ දේවිය. රත්නපුරයේ සිට කොළඹ දක්වා යන ගමනේදී ජීවිතය ගැන දිගටම සිතන්නට ඔහු සිතාගත්තේ. කුකුල්මස් ලොකු කෑලි කඩා පොඩි කර අල පොඩි කර ඔහු වඩාත්ම ආශා කළ පරිප්පු යහමින් තමා ඇය පත් අන්න ආයුරෝ විමුතිර ගෙනාවේ ආශාදයකි. තමාගේ රසය පවා හඳුනාගත් ගැහැණියන් මේ ලෝකයේ සිටිදී තවත් ගැහැණියන් සමග ජීවත් වන්නට හිත හදාගන්නේ කෙසේද? විමුතිරි තිබූ බරපතලම ප්‍රශ්නයයි.